අපිට දැනුම් දෙන්න අපිම හදමු රට මගින් පටන් ගමු. කොහොමද විස්තර බෙදා හැරීමේ කටයුතු කරන්නේ සර්? අපි දැනට ආරම්භ කරේ බිත්තර බෙදා හරින්න දැනට මාස 7කට විතර කලින් බිත්තර මිලියන ලක්ෂ බෙදී බිත්තර මිලියන 100කට වැඩිය අපි පහුගිය මාස 7 තුල විකුණුවා. පස්සේ ජනවාරි මාසේ මුල් සතිය වෙනකොට දේශීය බිත්තරේ මිල අපේ මිලට ළඟ මිලකට 35ට අපි විකුණනකොට 40ට 39ට 42ට වගේ මිලට ආවා. ඒ වෙලාවේ අපේ ගරු අමාත්‍යතුමා කිව්වා බිත්තරේ මිල අඩු වෙනවා නම් අපි මේක අපේ ලංකා සත්සහර ආනයිනික බිත්තර දෙන්න ඕන නැහැ. එහෙනම් අපි දේශීය බිත්තරේ පමණක් දෙමු කියන කාරණය. නමුත් ඒ අතරතුර වැට්ටක වැදුණු නිසා මට රාජ්‍ය වාණිජ නීතිගත සංස්ථාව දැනුවත් කරා එයාලගේ විකුණුම් මිලම රුපියල් 40ට වඩා අධික වෙන බව. ඉතින් ඒක අපේ අමාත්‍යතුමා තමාතංශ ලේකම්තුමාත් එක්ක සාකච්ඡා කරාම ශ්‍රී ලංකාවේ බිත්තරේ මිලට සමාන මිලකට නම් අපිට විකුණන්න වෙන්නේ මේක ආනයනය කිරීමේ තේරුමක් නැහැ. අපි ඒ හරහා බෙදා හැරීම තේරුමක් නැහැ කියන කාරණය අපි තීන්දුවකට ආවා. ඒ නිසා අපි රාජ්‍ය වාණිජ නීතිගත සංස්ථාව දැනුවත් කෙරුවා අපිට රුපියල් 48කට 49කට බිත්තර විකුණලා මේ කාරණාව ආනයනය කළ කිරීම තේරුමක් නැති බව. ඒ අනුව වාණිජ නීතිගත සංස්ථාව සමග පහුගිය දවස් 21ේම අපිට බිත්තර ගනුදෙනුවක් අපි සිදු කරුවේ නැහැ. ලංකා සත්ස මිලදී ගත්තේ නැහැ. නමුත් ගිය සතියේ වෙනකොට නැවත වරක් දේශීය බිත්තරය මොකද දේශීය බිත්තර වෙළෙන්දාටත් වැට් මේ නීති අනුව වදින්න ඕන. ඒ අනුව දේශීය බිත්තර මිලත් වැඩි වෙනවා කියලා අපිට ආරංචියක් තිබුණා. නමුත් අපි ඊට පෙරම ගිය සතිය බලනකොට බිත්තර මිල දැන් අද යාපනය ගත්තොත් 65ට බිත්තරය ගිහිල්ලා තියෙනවා. නුවරඑළිය 58ට ගිහිල්ලා තියෙනවා. ඉතින් දිගින් දිගටම අපේ ලංකා සත්ස පාරිභෝගිකයන් දිගින් දිගටම SMS පණිවිඩ මගින් පවා මට කිව්වා මේ බිත්තර සහන මිලකට දෙන්න කියලා. ඉතින් අවසානයේ වාණිජ නීතිගත සංස්ථාව පහුගිය සිකුරාද කිව්වා යාලා ඉන්දියාවේ ඉන්න සැපයුම් කරුවන්ගෙන් තව ටිකක් අඩු කරලා වැට් බද්දේ හානිය එහෙ පැත්තෙන් අඩු කරගෙන 40ට 41ට පමණ අපිට දෙන්න උත්සාහ කරන්නම් කියලා. ඉතින් අවම ලාභයක් තියාගෙන ලංකා සතොස පාරිභෝගිකයන් වෙනුවෙන් මේක 43 මිලේ පවත්වාගෙන යන්න කියන එක ගරු වෙළඳ අමාත්‍යතුමා අපේ ලේකම්තුමා සහ අපේ මිල තීරණය කරන කණ්ඩායම තීන්දුවකට ආවා. ඒ අනුව අපි උත්සාහ කරනවා අද සිට ඒ මිලට ලබා දෙන්න. නමුත් සියලුම වෙළඳ සැල්වලට බිත්තර ලැබෙන්න නම් රාජ්‍ය වාණිජ නීතිගත සංස්ථාව හරහා අපි කන්ටේනර් 10ක් 12ක් හෝ මිලදී ගත යුතුයි. ඉතින් සතියක වගේ කාලයක් යයි දවස් 5ක වගේ කාලයක් ලයි ලංකාවේ හැම කොනකටම මේ බිත්තර ලැබෙන්න. මොකද වාණිජ නීතිගත සංස්ථාවත් ලංකා සතොස ආනයනය කරන්න ගන්න බෑ කිව්ව අවස්ථාවේ සිට ආනයනය කළා නෑ. ඒ නිසා ඔවුන්ටත් යම් දින කීපයක් යයි ආනයනය කරන්න. නමුත් ලබන සතිය වෙනකොට සියලුම සත්සවල්ල තියෙයි අද සිට බස්නාහිර පළාතේ බෙදා හැරීම් ආරම්භ කරන්න. ඔව් දැනට අපි කොහොමත් ඍජුව ගත්ත තීන්දුව තමයි පැහැදිලිවම සීමාවක් ඇතුව දෙන්නේ. මොකද ලංකා සතොස මේ බිත්තර ලබා දෙන්නේ පාරිභෝගිකයාට අපේ අඩු ආදායම්ලාභී පාරිභෝගිකයාට. එතකොට ඒ පාරිභෝගිකයාට ලබා දෙන බිත්තරය අපි 100ක් 200ක් ගන්න පුළුවන් නම් කෙනෙකුට ඔහු අඩු ආදායම්ලාභී පාරිභෝගිකයක් වෙන්න බෑ. ඒ වගේම සියලු පාරිභෝගිකයන්ට ලැබෙන්න නම් අපි සීමාවක් අනිවාර්යෙන් පවතිය යුතුයි. අපි 30 සීමාවට ගෙනාවා. නමුත් මේ කාල පරිච්ඡේදයේ බිත්තරවල තත්ත්වය කියන්නේ බිත්තර ප්‍රමාණය අඩු නිසා අපි තීරණය කරා බිත්තර යම් තාක් දුරට තොග ඇති වෙනකන් බිත්තර 10ක සීමාවකට එක පාරිභෝගිකයකට දැනට ලබා දෙන්න. මොකද ලංකාවේ දේශීය පාරිභෝගිකයා මට දිගින් දිගටම කියන දේ තමයි 48ට 50ටවත් සමහර තැන්වල බිත්තර නැහැ කියන කාරණේ. ඒ නිසා බිත්තර ඇති කිරීම තමයි පළවෙනි දේ අපේ දුර්ලභභාවය නැති කරලා සුලභව බිත්තර අපේ වෙළඳසැල්වල ඇති කරන්න. ඉතින් මේ පහුගිය දවස් 21ේ නැති වුණත් මාස 8ක කාලයක් රුපියල් 35කට ලංකා සත්ස බිත්තර ලක්ෂ 1000ක් බිත්තර මිලියන 100ක්කට වඩා ප්‍රමාණයක් අපි විකුණා. ඒ හරහා මං හිතන්නේ උත්සව සමයේ තිබුණු ගැටලු විසඳුවා. අපි ස්තුතිවන්ත වෙන්න ඕන අපේ වෙළඳාමතුමා ඉතාම අමාරු තීන්දුවක් ගත්තා. ඉතින් ලංකා සත්ස අපි ඒ සරහා ඒ තීන්දුවට අනුකූලව වැඩ කටයුතු කරුවා. බස්නාහිර පළාතේ බෙදා හැරීම අද ආරම්භ කරනවා. සාමාන්‍යයෙන් හෙට බදාදා දවස් වෙනකොට බස්නාහිර පළාතේ සියලු වෙළඳසැල්වල බිත්තර පවතින හැකියාව තියෙනවා. අපේ රාජ්‍ය වාණිජ නීතිගත සංස්ථාවේ දැනට තියෙන තොග දැනට මිලියන 1.5කට වගා ආසන්න ප්‍රමාණයක් තමයි තියෙනවා කිව්වේ. එතනින් එහාට වුන් නැවත ආනයනය කරලා ලබා දෙන තුරු අපිට ඒ ගැන මට හරි වචනයක් කියන්න බෑ. ඒක වාණිජ නීතිගත සංස්ථාවෙන් තමයි දැනගන්න වෙන්නේ. ඒ මිලටමයි 43කට තමයි අපේ අමාත්‍යතුමාත් ලේකම්තුමාත් මිල තීරණය කරන කණ්ඩායමත් අපි තීන්දුව කෙරුවේ. Thank you, sir.